දැයටට දළදාහිමි සෙවනයි මගේ දැයට දළදාහිමි සරණයි සැපතින් සපිරුණු ගිවහල් දෙරණයි. 2500 වසරක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක උරුමකම් කියන ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව බෞද්ධයෝය. ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් ආගම්ද දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ නොනැසී පවතින අතර මේ සියලුම ආගමිකයන් සාමයෙන් සහජීවනයෙන් ගෞරවාන්විතව දිවයින පුරා වෙසෙන්නේ මේ සියලු ආගමිකයන් එදා සිට බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙමින් ඒ අනුව සියලු ආගම් හා ජාතිකයන්ට සමව සැලකමින් උතුම් පරමාර්ථයෙන් එකම පවුලක්සේ සහෝදරත්වෙන් ජීවත් වන නිසාය. ඇතැම් ධන බල කාමයෙන් උමතු වූ මුග්ධ ජනයා උන්ගේ සුඛ විහරණය උදෙසා මුග්ධ පටු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එදා සිට වරින් වර මේ සාමකාමී සහෝදර ජනතාව බෙහෙද කොට උලල්කා ගැනීමට නොයෙක් කූට උපක්‍රම යොදා ජනතාව පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලුම ජාතිකයන් සතු ඓතිහාසික උරුමයන් පවා විනාශ කෙරුවද මාණික්‍යසේ නටබුන් වශයෙන් හෝ මිහිලක් දෙරණ මත තවමත් විඳන්ව නොනැසී පවතින්නේ එදා ඒ විශ්වකර්මයන්ගේ නිර්මාණ වික්‍රමයේ බලය, ජවය, ශක්තිය හා අමරණීයත්වය නිසාත් එදා සිට ඒ බුද්ධ ජනයා අභිභවා නැගෙන මේ පුංචි දිවයිනේ සදාචාර සම්පන්න බුද්ධිමත් ගුණගරුක සාමකාමී සියලුම ජාතිකයන් මෙම ඓතිහාසික ජාතික උරුමයන්ද අනාගතයට දායාද කිරීමට රැකගනිමින් එකම ධජයක් යටතේ ඒකරාශී එකම පවුලක්සේ සහෝදරයත්වෙන් බැඳී ජීවත් වීමට ඇති කැමැත්ත නිසාය. එසේ හේ අනාගතයට දායාද කිරීම උදෙසා අපද මේ සොයා යන්නේ තවමත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවී මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගරයේ සිට සැතපුම් 10ක් පමණ දුරින් ශ්‍රීපාද මාර්ගය ඔස්සේ ඓතිහාසික සෙංකඩගලපුර ශ්‍රී දළදා වහන්සේගේද පහස ලබමින් තව පසෙකින් සමනල කන්දේ ශ්‍රීපා පියුමෙන් විහිදෙන බුදුරැස් ධාරින්ද නැහැවෙමින් මහවැලි නදියේ සිහිලසද විඳිමින් නිහඬව බුද්ධ රශ්මිය විහිදුවමින් තවමත් තේජසින් වැදබෙන තවත් අපේ උරුමයක් සොයා ඓතිහාසික ගඟසිරිපුරයට හෙවත් ගම්පල රාජධානියට. එනම් අද ගම්පල නගර සභාවේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගම්පල පොලිස් වසමහා රෑගොඩ ග්‍රාම නිලධාරී වසමින් ගම්පල හැටන් ශ්‍රීපාද ප්‍රධාන මාර්ගය අද්දර ගම්පල නගරයේ සිට සැතපුම් 2ක් පමණ ඉදිරියේ පිහිටි ඓතිහාසික නියංගම්පාය රජ මහවිහාරය වෙතය. ඓතිහාසික මෙම විහාරස්ථානය පිළිබඳව අපට මඟ පෙන්වූ මහත්ම මහත්මීන් කීප දෙනෙකු විසින් ඉතා සුහදව අප පිළිගත් අතර ප්‍රථමයෙන් විහාරස්ථානයේ ඓතිහාසික බුද්ධ ප්‍රතිමාව අභියස මල්වට්ටියක් උදා නමස්කාර කොට දෙවනුව විහාරවාසී ස්වාමින් වහන්සේ වැඳ නමස්කාර කොට උන්වහන්සේගෙන් මෙම විහාරස්ථානයේ ආරම්භක පසුබිම ගැන විමසුවෙමි. මේ ඓතිහාසික රාජමහා විහාරස්ථානය ඉතිහාසයේ සඳහන් වෙනවා අනුරාධපුර යුගයේ ආරම්භ වුණ විහාරස්ථානයක් හැටියට. ඒ වගේම මෙම විහාරස්ථානය වර්තමානය වන විට නොයෙක් කාලවකවානුන්වල අපේ නුවර යුගයේදීත් ඒ වගේම ගම්පල යුගයේදීත් මෙම විහාරස්ථානයට මූලිකස්ථානය ගෙන ඒ වගේම රජවරුන්ගේ අනුග්‍රහය ලැබිච්ච පූජනීය ස්ථානයක් තමයි මෙම නියංගම්පාය රජමහා විහාරස්ථානය. මේ රජමහා විහාරස්ථානයේ අපේ ගම්පල ඉතිහාසය කියන ග්‍රන්ථය ලියපු අපේ චක්කින්ද විහාරස්ථානයේ වැඩවාසය කර වරසම්බෝධි නායක හාමුදුරුවෝ සඳහන් කරනවා මේ ඉතිහාසයේ අතීතයේ පිළිබඳව. ඒ වගේම විමල් රණතුංග මැතිතුමාත් මේ විහාරස්ථාන ඉතිහාසය පිළිබඳව ගොඩාක් විස්තර ඔබතුමාලට අහගන්න එතුමාගෙනුත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විහාරස්ථානය රජවරුන්ගේ පාදස්පර්ශය ලැබපු ඒ වගේම ප්‍රදේශයේ පූජනීයත්වයට පත් වුණ උතුම් වූ විහාරස්ථානයක්. මෙම ගම්පල හිටපු සිටුවරයෙක් වන
ඒ ජයමාලය කියන සිටුවරයා ඒ මෑතකාලීනව විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒ වගේම මෙතන දළදා හාමුදුරුව වැඩ හිටපු පිම්බිමක්, ඒ වගේම නොයෙක් හිටපු රජවරුන්ගේ ඒ උදව්පකාර වගේම කෙත්වත්තු ආදිය මේ විහාරස්ථානයට පූජා කරලා තියෙනවා. ඉතින් එවන් පසුබිමක් තුළ අද වර්තමානයේ මෙම විහාරස්ථානය ප්‍රදේශයේ දිදුලන විහාරස්ථානය බවට පත්වෙමින් පවතින යුගයක් මේ යුගය. ඉතින් මෙම අවට විහාරස්ථානයේ දායක පින්වතුන් විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ දායක පින්වතුන්ලාගේ උදව් උපකාර මේ විහාරස්ථානයට තිබෙනවා. ඉතින් මේ විහාරස්ථානයේ අපේ දහම් පාසලක් තියෙනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ අතීතයේ තිබ්බ ඒ කෞතුකාගාරය දැනටත් ආරක්ෂා වෙමින් තියෙනවා. ඒ වගේම මේ විහාර භූමියේ මේ විහාර මන්දිරේ අපේ විහාරස්ථානයට පමණක් සීමා වෙච්ච ආවේණික කැටයම් කලාවක් තිබෙනවා. ඒ කාරණයක් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම විහාරයේ තියෙන්නේ ගල් උළු වැස්සක්. මේකත් අතීතයේ කතාපුවත් රාසියක් තිබෙනවා. ඉතින් වර්තමානයේදී මේ විහාරස්ථානය දියුණුවෙන් දියුණුවට පත් කරගන්නට සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියන එකත් මේ වෙලාවේ සිහිපත් කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මේ ඓතිහාසික තවත් වටිනා තොරතුරු රැසක් දැන ගැනීම සඳහා උන්වහන්සේ අපට අනතුරුව හඳුන්වා දුන්නේ තවත් ප්‍රදේශයේ සුවිශේෂී සම්පතක් වූ දර්ශනපති විමල් රණතුංග මහතාණන්ය. මට ලැබුණු තොරතුරු වල මුලින්ම මම දැක්කේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේ, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 247 අනුරාධපුරයේ රජකළ සූරතිස්ස කියන රජුරු මහවැලි ගඟේ ඉවුරු දෙකේ දිගටම විහාරය ඉදිකළ බවක්. මේක තමයි දළ වශයෙන් මේ විහාරයේ ආරම්භයට ඉවක් දැනෙන තැන. ඒ නිසා විශේෂයෙන් මහවැලි ගඟේ වම් ඉවුරේ පිහිටි මේ ස්ථානය සූරතිස්ස රජුරු ආරම්භ කරපු ඒ විහාරවල එකක් කියලා හිතන්න බොහෝ වෙලාවට ඉඩ තියෙනවා. විශේෂයෙන් යංගම්පාය සෙල්ලිපියේ තියෙනවා මේ ගම්පොළ කාලේ ලියවුණු සෙල්ලිපිය. ක්‍රිස්තු පූර්ව 2 සියවසේ කණිට්ටතිස්ස, එහෙම නැත්නම් ඒකේ සඳහන් වෙන්නේ මලුතිස කියලා, මලුතිස රජුරුව ගෝතම කියන යතිස්වරයාණන්ට මේ විහාරය පූජා කරා කියලා. ක්‍රිස්තු පූර්ව 2 සියවස වෙනකොට භාවිත වෙන විදියට සමහර වෙලාවට කිසියම් කාලයක මෙතන බුදුහාමුදුරුවෝ වැඩිය ප්‍රදේශයක් උඩරට ශ්‍රී මේ සමනල කන්ද පැත්තට ගියේ පාරත් මේක වෙන්න ඕන. ඒ පාර හැමදාම භාවිත වෙලක් තියෙනවා. සමහරලාට බුදුහාමුදුරුවෝ වැඩිය අර දන්නේත් නැහැ මෙතෙන්. නියංගම්පායි සෙල්ලිපියේ සඳහන් වෙන විදියට කණිටතිස්ස රජුරන්ගේ කාලේ මේ විහාරය පූජා කරපු බව පේනවා. 14 සියවසේ මේක ලියවෙනකොට ඇත්තටම මේ විහාරය නවීකරණය කර මහා පරිමාණය සිද්ධ වෙන්නේ 14 සියවසේ. ඒ 3 වික්‍රමබාහු රජුරන්ගේ කාලේ. ඒ රජුරන්ගේ හිටිය ප්‍රභූවරේ කැටියට ජයමහලේ සිටුවරයා සඳහන් වෙන්නේ. එතුමා තමයි මේ විහාරයේ ආරම්භ කිරීමේ ප්‍රධානියා වෙන්නේ 14 සියවසේ. 18 සියවසේ නැවත වරක් විහාරය කටුකොහල් අරවලා අලුත් කරපු බවක් තියෙනවා. ඒ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුරන්ගේ සමයේ ජයමහලේ සිටුවරයාගේ ප්‍රධානත්වයෙන් විහාරය කරපු කාලේ පිහිටවපු සෙල්ලිපියේ සඳහන් කරුණු නැවත වරක් තඹසන්නසෙන් ඒ විදිහටම සඳහන් කරලා ඒවා ඒ ආකාරයෙන්ම පැවතිය යුතුයි කියලා එතුමගේ නියෝගයකුත් ඒ තඹසන්නසේ තියෙනවා. නියංගම්පාය විහාරය තමයි මේ ප්‍රදේශයේ ප්‍රමුඛ වෙන්නේ. ඒ නිසා මේ ප්‍රදේශයේම ඉඩකඩම් සියල්ල විහාරයට තිබුණු බවක් පේනවා. ජයමාල් සිටුවරයා ඉතා සමීපව විහාරයත් සමඟ සම්බන්ධ වෙලා ඉතා විශාල විහාරයක් ගොඩනගපු බවත් සෙල්ලිපියේ සඳහන් වෙනවා. සමහර දේවල් ඒ විහාරයේ තිබුණු අංග ලක්ෂණ වර්තමානයේ එනකොට දකින්න නැහැ. මං හිතන්නේ මහනුවර යුගයේ වෙනකොට ඒවා බොහෝ දේවල් නටබුන් වෙලා තියෙන්නේ නැති. මහනුවර යුගයේ ආපසු කීර්ති ශ්‍රී රාජසිංහ රජුරන්ගේ කාලේ අලුත් වැඩියා කිරීමේදී වර්තමාන විහාරයේ ගොඩනැගිල්ල ප්‍රමාණයට එක සමානට කුඩා වෙන්නත් ඇති. එහි තියෙන චිත්‍රත් ඒ යුගයට අයිතිව මහනුවර යුගයේ චිත්‍ර. ඒ නිසා සියල්ලම අද ඉතුරු වෙලා තියෙන්නේ මහනුවර යුගයේ ඒ කොටසත් පාදම සහ ගල්කණු වල. ගල්කණු සමහර වෙලාවට නුවර කාලේ ආවද දන්නේ නැහැ, ඒක අඳුරන්න අමාරුයි. නමුත් පාදම
ගම්පල යුගයටත් පෙර අනුරාධපුර යුගයේ ආරම්භ කරපු විහාරයේ පාදම බව නම් පේන්න තියෙනවා. පැරණි කැටයම් අනුරාධපුර යුගයේ සමහරලාට නෑකම් කියනවා වගේ දකින්න පුළුවන්. තඹදෙනියෙන් යාපහුව, යාපහුවෙන් ගම්පල මෙහෙම ස්ථාන මාරු වෙනකොට මේ ඉතා කුඩා කාලයක් ඇතුළේ මේ සමාන ලක්ෂණ තියෙන ගොඩනැගිල්ලක් ඉදිකිරීම අරුමයක් නෙවෙයි. ඒ නිසා මේ ස්ථානයේ දළදා වහන්සේ වැඩ හිටියා කියලා හිතන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. නියංගම්පය විහාරයේ ඇතුළත චිත්‍ර සහ මූර්ති යන අංග දෙකම දකින්න තියෙනවා. මේ සියල්ලම මහනුවර යුගයේ මේ නිර්මාණ හැටියටයි පේන්නේ. විශේෂයෙන් මූර්තිවල වැඩහිඳින බුදු පිළිමයත් රහත් රූප දෙකකුත් බිත්තිවල සත්සතිය ගත කරපු ආකාරය බුදුරජාණන් වහන්සේගේ අවස්ථා ටික තියෙනවා. ඒත් එක්කම පෙරහැරක ලක්ෂණ පෙන්නවා. ඒකේ විශේෂයි ඇලි ඇතෙකුත් ඉන්නවා. ඒ ඇරුණම නෙළුම් මල මෙහි භාවිත වෙලා තියෙනවා, විශාල නෙළුම් මලක්. මේ නෙළුම් මල තමයි උඩ පළාත සංකේතය හැටියටත් පාවිච්චි වෙන්නේ. උඩ පළාත කොඩියටත් ඇවිල්ලා තියෙන නෙළුම් මල. මේ ගොඩනැගිල්ලේ ස්වරූප කිහිපයක් තිබිලා තියෙනවා මහල් කිහිපයක් හැටියට. නමුත් ඒ මහල් මහනුවර යුගයේ වෙනකොට නැති වෙලා තියෙනවා. ඊට පස්සේ ඉදිකරපු ගොඩනැගිල්ලේ තියෙන එක මහලයි. ඇතුලේ තමයි මේ පවතින සියලුම නිර්මාණ ටික දකින්න තියෙන්නේ. ඒ අරුණම විහාරයේ ඇතුලේ ගල් කණු තියෙනවා. මේ ගොඩනැගිල්ල ඉදිකරපු කාලෙට මේ සෙල්ලිපියේ තියෙනවා ගල් කණු 20ක්. ඒ 20ම මේ ගොඩනැගිල්ලේ තාමත් තියෙන බව පේනවා. සමහර ඒවා බිත්ති වලට මැදි වෙලා විහාරයේ ඇතුලේ දකින්න තියෙනවා කණු කිහිපයක්. ඒ කණු කිහිපයම ඉතාම හොඳින් බදාම තවරලා ඒ වගේත් ලියවැල් සහ විවිධ මේ නිර්මාණ වලින් අලංකාර කරලා තියෙනවා. සිවිලීමේ මහනුවරගේ ප්‍රකට ලක්ෂණ සියල්ලම ඇතුළත් චිත්‍ර තියෙනවා. නාරිලතා චිත්‍ර, ඒත් එක්කම නෙළුම් මල් චිත්‍ර සියල්ලම අපිට පේන්නේ 18 වෙනි සියවසේ අවසාන කාලයේ විතර නිර්මාණය වුණු ඒවා හැටියට. විහාරගේට ඇතුළු වෙන දෙපැත්තේ මකර තොරණ සහ මුර රූප තියෙනවා, සිංහ රූප දෙකකුත් එක්ක. ඒවා ඊට අදාළ යුගයක හෝ ඒ ආසන්නයක නිර්මාණය වෙන්න ඇති බව පේනවා. දෙපස ඉරහඳ සටහන් කරලා තියෙනවා. මේ විහාරයේ මුල ඉඳලා තිබිලා තියෙනවා රත්‍රන් බුදු පිළිමය. මේ බුදු පිළිමය 1900 සහ 900න් පස්සේ ආසන්නව කිසියම් කෙනෙක් හොරකම් කරලා තියෙනවා. එහි ආරක්ෂා කරලා තිබුණු මංජුසාවක් විහාරයේ ඉතිරි වෙලා තිබුණා. සමහරලාට කෞතුකාගාරය තියෙනවත් දන්නේ නැහැ ඒක. කෞතුකාගාරයේ පැරණි සෙල්ලිපිය කියන සමහර ලක්ෂණ තියෙන පුරාවස්තු කිහිපයක් මම දැක්කා තියෙනවා. මීලි තොරණක් ගැන සෙල්ලිපිය තියෙනවා. ඒ මීලි තොරණ ඒ වෙලාවේ තිබුණා, දැන් අවුරුදු 20කට වගේ ඉහතදී. ඒත් එක්කම තව පුස්කොළ පොත්, යටත් වීද සමයේ ලංකාවේ විවිධ තැන්වලින් හමු වුණු මේ ඕලන්ද අවි ආයුධ කිහිපයකුත්, ඒ වගේ සුවිශේෂ භාණ්ඩ කිහිපයක් එහි තියෙනවා. නමුත් ඊට පස්සේ කාලෙක මෙහි මොකක් හරි උපද්‍රවයකින් ඊට හානි වෙච්ච බවකුත් වාර්තා වුණා. දැනටත් එහි පවතින භාණ්ඩ මං හිතන්නේ සුරක්ෂිතව ඇති. නමුත් ඒ ගැන නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා නම් හොඳයි, ඒක ආරක්ෂා කරගන්න. ඒ රාජ්‍ය අනුග්‍රහයම තමයි ඒක අවශ්‍ය වෙන්නේ. විහාරයේ පවතින පුරා වස්තු සහ නටබුන් බොහොමයක් සමහරට පොළවේ යට වෙලා ඇති. මේ කැණීමක් කරන්න පුළුවන් නම් අනාගතයේ දවසක මේ විහාරයේ මීට වඩා හොඳ කතාවක් තව මතුවෙන්න පුළුවන්. ඒ සඳහා තාමත් කිසිම අනුග්‍රහයක් හෝ මැදිහත් වීමක් දකින්න නැහැ. විශේෂයෙන් මේ ආසන්නේ ජයමහල්ල සිටුවරයාගේ වාසභවනයක් තිබුණ බවත් සෙල්ලිපියේ තියෙනවා. ඒවා හොයාගත්තොත් ඒ යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ අඳුනගන්න තව සාධකයක් වෙයි. විහාර අපි විහාරාරාම පිළිබඳ අපි දැනගත්තට නැත්තම් ප්‍රභූවරයේ විසු ආයත නිවාසයක් පිළිබඳ ලක්ෂණ හොයාගන්න ඒක ඉවහල් වේවි. ඒ සඳහා මැදිහත් වීමත් වෙනවා නම් හොඳයි. Oh,